අයිබෝන් යාලු හැමෝටම ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ මේ රස්නේ කාලේට බොන්න පුළුවන් ඇඟ නිවන උඩක් රසවත් බීමක් ලේසියෙන්ම ලාබෙටම හදාගන්න කොහොමද කියලා. ඉතින් යාලුනේ මේක නම් මාරම රසයි. ඒ වගේම හදාගන්නත් ලේසි. අපි එහෙනම් බලමු අඩු වීදමකින් ගොඩක් ඉක්මනටම රසවත්ම මේක හදාගන්න කොහොමද කියලා. ඉතින් මේක හදාගන්න ප්‍රධානම ද්‍රව්‍ය විදියට මං අරගන්නේ සව්. මම මුලින්ම මේ විදියට සව් ටික විනාඩි 20ක් 30ක් විතර පෙගෙන්න තියාගන්නවා. සව් ටික වැහෙන්නම මේ විදියට වතුර ටික දාගෙන මේක විනාඩි 20ක් 30ක් විතර පෙගෙන්න තියාගන්න. මේක මෙහෙම තියාගන්නේ අපිට මේ බීම එක හදා ගන්නකොට සව් වැටේ අමුණු වෙන්න තමයි මේ විදියට පොගවගන්නේ. ඉතින් මේ විදියට විනාඩි 30ක් විතර සව් ටික පෙඟුණාන් පස්සේ මම මේ විදියට මගේ ජාත්‍යන්තර තාච්චිය රත් කරගෙන ඒකට රතු සීනි ටිකක් එකතු කරගන්නවා. එකතු කරගෙන සාමාන්‍ය ගින්දරේ මේ ටික පොඩ්ඩක් දිය වෙනකන් මේ විදියට කලවම් කරගන්නවා. ඉතින් මේ බීම එකේ ඔරිජිනල් රෙසිපි එකේදී නම් මේකට ගන්න හකුරු. අතරම ඉතින් දැන් හකුරු වල ගණන් ගවන් පස්සේ තරු පේන ලයින් එකක් එන හින්දා මම මේකට රතු සීනි අරගත්තා. සීනි වලනොත් හොඳ රසකට හදා ගන්න පුළුවන්. හැබැයි හකුරු වලින් ගන්න පාට සීනි වලින් ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි මම මුලින් මේක ටිකක් කැරමල් කරගන්නේ. සීනි ටික මේ ගානට දියුණාන් පස්සේ මම මේ විදියට උකු පොල් කිරි ටික ටික එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්නවා. පොල් කිරි දා ගන්නකොට මේක කැටි ගහින්න බලනවා. ඒත් කමන්නේ නවත්තන්න නැතුව දිගටම මේක හිඳිකා ගන්න. ඔයාලට මේ වෙලාවදී හිතෙන්න පුළුවන් යාළුවනේ දෙයියනේ මම මේ මොන කර්මයක්ද කරගත්තේ කියලා. ඒක ගැන එච්චර හිතන්න එපා යාළුවනේ. ඉවසීම පුරුද්දක් කරගන්න පුළුවන් මේ වගේ කෑම හදද්දී. මේ විදියට සාමාන්‍යයෙන් දී කරගන්නකොට විනාඩි 5ක් වගේ යනකොට මේ ඔක්කොම ටික දී වෙනවා. දැන් මේ තියෙන්නේ විනාඩි 5ක් විතර ගියන් පස්සේ දැන් ඔයාලට පේනවා කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ ටික හොඳට දී වෙලා තියෙනවා. මෙන්න මේ ගානට තමයි අපි මේක හදා ගන්න ඕන. මේ හැම දෙයකටම අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මම මේ වීඩියෝ එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් අරගන්න. සීනි ටික හොඳින් දියුණාන් පස්සේ මම මේකට වියලි මිදි ටිකක් එකතු කරගන්නවා. වියලි මිදි ටිකක් වේලා සම්බ දාගන්නේ මේ ටිකත් හොඳට උණුවට දියුණාන් පස්සේ හොඳ රසයක් අපේ බීමකට ගන්න පුළුවන් හින්දා. ඔයාලට මීට අමතරව මේකට රටි දිනුත් දාගන්න පුළුවන්. ඊට පස්සේ තලාගත්ත එනසල් ටිකත් මම මේ විදියට එකතු කරගන්නවා. සතු අයියේ මේකට බිම්මල් දාන්නේ? නෑ නෑ බිම්මල් දාන්නේ. මම මගපස් ගලියදුවද? අනේත් හා. ඉතින් යාළුවනේ මේකට අනිවාර්යයෙන්ම එනසලුත් දාන්න පුළුවන් නම් මාරම රසකට ආල්ට මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන ඔරිජිනල් රස ගන්න පුළුවන් එනසල් දැම්මොත්. දැන් මේ විදියට මම ලුණු ටිකකුත් එකතු කරගෙන අපි පිඟින්න තියාගත්ත අපේ සව් ටික දාගන්නවා. මම මේ දීලා තියෙන ප්‍රමාණයන් සාමාන්‍යයෙන් 4 දිනකට ඇති වෙන්න තමයි මම දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඉන්න ප්‍රමාණය අනුව ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. සව් ටිකක් දාගත්තන් පස්සේ මේක ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන හොඳින් හැඳිගා ගන්න. මේ විදියට සාමාන්‍ය ගින්දරේ විනාඩි 5ක් විතර මේක හොඳින් හැඳිගා ගනිද්දී මේ සව් වැට විනිවිද පේන ප්‍රමාණයට එනවා. අන්න ඒ ගානට ආවන් පස්සේ අපිට මේක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. සව් ටික විනිවිද පේන්න යන කාලය ඔයාලා ගන්න සව් ප්‍රමාණය සහ ඒක පොඟව ගන්න කාලය අනුව වෙනස් වෙනවා. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් දැන් මම මේ විදියට මේක ටිකක් නිවුනන් පස්සේ වීදුරකට දාගන්නවා. ඉතින් ඇත්තටම හොඳ සුවඳක් මේ වෙලාවදී තියෙනවා. ඔයාලට මේක උණුවෙන් බොන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක හොඳට නිවුනන් පස්සේ ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා බොන්නත් පුළුවන්. කූල් කරලා බොනෝ නම් අයිස් කැටයක් දෙකක් දාගන්න. එතකොට තවත් හොඳයි. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එතකන් යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි. සියලු දිවි පිහිටයි.